මගේ නම ඇත්තටම බදුල්ලේ බලනකොට මුරුගු සිවා කියපු විතරයි දන්නේ. දැන් තමයි සන්රස කියලා නම ප්‍රසිද්ධ වෙලා තින්නේ. ඒ විදිහ හොඳ බයිට් කර්මන්තය කරගෙන දැන් මම තනියෙන් පටන් ගත්ත එක දැන් ඉස්ලාම් ගත්තේ දෙවෙනි ක තුන්වෙනි හතර පහ හය මේම අරගෙන කර්මන්තය හොඳට වුවා පළාතෙම හොඳම කර්මන්තය කියලා අන්න මේම වුණා. එමු උනකට මට අම්බුණා හයිඩීබින්. හයිඩීබින් ආවිලා අම්බුණා පස්සේ මට මේ මගේ ඉඩම ඇවිල්ලා බලලා මට කර්මාන්ත පුරයක් තිබා. ඒකෙන් පොඩි ඉඩම් කැලක් දුන්නා. ඒකෙන් පේජස් 30ක් වගේ. ඕ කර්මාන්ත කරගෙන යනකොට තමයි අපේ ඌවා වෙල්ලස කැම්පස් එක ආපු ගම අතනින් මට අයින් වෙලා ඇවිල්ලා මම මේ කොඩනගල මේ කොඩනගල අරගෙන මම ෆැක්ටරි කරගෙන යනකොට තමයි ඊළඟක අපිට මට සෝය කරන ක්‍රිසලිස් ආයතනය හම්බුනේ. ක්‍රිසලිස් ආයතනයෙන් මට ගොඩක් උදව් කරා. උදව් කරනවා කියන්නේ මේගොල්ලෝ දැන් මගේ බිස්නස් එක ඩෙවලොප්මන්ට් කරන්න ඕන තරම් උදව් කරලා තියෙනවා. බෙන්ගලෝ සල්ලි වලින් විතර සල්ලි වෙත් ක්‍රිසලිස්ෙන් ඇවිල්ලා ෆන්ටා සල්ලි හම්බුණා කියලා සල්ලි වලට ඒගොල්ලෝ තිබේ බුක්තිය. බුක්තිය කියන්නේ මම මෙතනට මාව ගෙන්වෙ මාව මෙතන සීට් එකට මේම ප්ලෑන් කරලා අයිඩියාස් දුන්නේ ඒගොල්ලෝ. කියන්නේ ක්‍රිසලිස්ලින් විතර ISB අපේ අකිරිසලි සායතන අපේ මගේ ලොකුම ලොකු ගොඩක් වටනාකම මේ කොහොමද කියනවත් දන්න එක මට තිබ්බේ ලොකුම දෙයියෝ දෙක්කන ඒ වගේ මට ගොඩාක් කට්ටිය අර කිරිසලි සායතන මට උදව් කරලා තියෙනවා. දැන් මගේ කර්මාන්තයේ මිච්චුර දුන්නට ගෙනාපුකට පාරිභෝගි ඉන්න මගේ කර්මාන්ත රසයි කියලා බල්ලා ගත්තා කොටම මම ගන්න ස්තුති කරන්න ඕනේ. මම මගේ කර්මාන්ත අදින මුට ඒවා සාමාන්‍යයෙන් අනාමිෂ බඩෝ සාමාන්‍ය පරණ තෙල් පාවිච්චි කරන්න එකපාරයි විතරයි මම ඔයිල් පාවිච්චි කරන්නේ. ඊළඟ පාර තෙල් ටික රීසයිකල් වලට මම යවනවා. ඒ වගේ තමයි මම වෙල ලාම් තෙල් ලිප වලින් වැඩ කරන්නේ. දර ලිප වලින් තමයි අදත් මම වැඩ කරන්නේ. දැන් මෙච්චර මගේ ෆැක්ටරි දියුණු වෙලත් මමයි දර ලිප වැඩ කරනවා කියන්නේ අර දර ලිප වලින් වැඩ කරන නිසා තමයි අපේ බඩු ටික තවම ඒ රසටම තියෙන්නේ. සන්රස කියන්නේ එමදාම එකම රසයි. ඊළඟ මගේ ඉදිරියේ මගේ සේවකෝ අතලා 50ක් ඉන්නවා. මම අපේ ලංකාවට හොඳ මේකේ මගේ අයිඩියා එක තියෙන මට ගොඩක් අයිඩියාස් තියෙනවා මම කරන්න. මම ඇවිල්ලා දැන් ඇවිල්ලා අපි ලංකා පුරාම එම තැනම ප්ලාස්ටික් ප්ලාස්ටික් තියෙනවා. බාස්කට් ලන්ච් ටොලි තමයි කෑම්බ දිනේ. මම මේකට පොඩි ප්ලෑන් ඇත්තනවා. කොළපත කොළපත් වලින් තමයි ලස්සන්ට අර බාස්කට් කෝප එකයි ඒ ඔක්කොම අදලා දැන් කොළඹපත්තේ දැන් කොළඹපත්තේම ගොඩාක් පොල් තින් වේදී. දැන් මේ ඉඳන් ඒක මේව කරනවා. තව දැන් අතලේ කරනවා කොළපත එකතු වුණොත් ගමේ ඉන්න මිනිස්සු ඔක්කොම කොළපත් ටික එකතු කරනවා. එකතු කරන බස් ඒගොල්ලෝ මොනවද කරන්නේ තීන මේ ඒගොල්ලෝ දැන් රුපියල් 10 ගානේ ගත්තොත් අපිට මේ ප්ලේට් එක විකුණන්න පුළුවන් රුපියල් 30 ගානේ. ඕන තරම් ප්ලේට් විකුණන්න පුළුවන් බොක්ස් එකක් හදන්න පුළුවන්. ඒක මට කිසලිස් ආයතනෙත් උදව් කරනවා. ඒ වගේ බැංකු ලංකා බැංකුත් උදව් කරනවා. ඒ වගේ මට ගොඩාක් උදව් නිසා මේ කර්මාන්තය කරනවා. 180ක් 100ට 100ක් නෙවෙයි 100ට 80ක් වෙනකම් දැන් මයියෝ කල පිටි මයියෝ කල විකුණ ගන්න බැරි නිසා ගොඩක් කට්ටිය මේ වෙනවා. ව්‍යවසාය ඔක්කොම දැන් අප්සෙට් වෙලා තියෙන්නේ. දැන් ඒගොල්ලට මයියෝ කල ටික විකුණ ගන්න බැ ගොවියොන් ටිකට. ඒ නිසා මේ මයියෝ කල ටික අරගෙන මම පවුඩර් කරන්න යන්නේ. පවුඩර් කරලා ඕ පිටි ටික අපේ ප්‍රොඩක්ට් එකම පාවිච්චි කරන්න යන්න මම. අපේ ප්‍රොඩක්ට් එක පාන් පිටි අවශ්‍ය නැහැ. පාන් පිටි නෙතුව අපේ ලංකාවේ දින හාල් පිටියුයි මේක පාවිච්චි කරන්න හොඳටම මගේ මයියෝ කලපෙති තිනවා හොඳ ඕන තරම් විකුණන්න පුළුවන්. අපිට අදන්න අදන එමදා උදේ පටන් ගත්ත උදේ මගේ අයියෝ මයියෝ කලපෙතින් හලුත් ප්‍රොජෙක්ට් එක මගේ කරන්නේ මේක උදේ පාන්දර පහට අලාරනවා. හරියට දල්දෙනියෙන් හලාරලා හට වෙනකොට මගේ ෆැක්ටරියට වැඩපොළට එනවා. හට වෙනකොට අපි ලිවපත් උන හරියට 3 වෙනකොට කිලෝ 300ක් බෙදලා ඉවරයි. ඒ අල ටික අපි කවදාවත් ඊළඟ දවසේ වැඩ කරන්න තියන්නේ එකට එදා වැඩ කරනවා අල්ල වැඩ කරනවා ඒක නෙවෙයි දුංගින්ද ගන්ද උඩ නැගිනුට අපි ලිපපත්තු කරනවා මෙතනට බදුල් එනකොට මගේ වැඩ ඉවරයි. ඒ නිසා මගේ බඩු මිල වැඩි. දැන් අනිත් කට්ටිය වෙලා බඩු මිල දෙන්නේ රුපියල් 350 මම ගණන් ගන්නෙම නෑ. ඒක මට වැඩක් නෑ. ඒක මහට තියෙන ප්‍රශ්නේ මේක මගේ අපේ සන්රස බඩු වෙලා අදන බඩු කන මිල කන දෙවල වලට කවදාත් වංචාව නැතුව කරන්න නැතුව හොඳ කර්මාන්තය කරන්න තමයි මගේ ප්ලෑන් එක. ඊළඟ දැන් අපේ තියෙන දැන් බුවා පළාතේ නෙවෙයි බදුල්ල ඩිස්ත්‍රික්කේ බලනකොට බදුල්ල ඩිස්ත්‍රික්කේ මොනපත්තේ සල්ලි එන්නේ. සල්ලි එන්නේ නැති නිසා තමයි මම කරන්නේ මම පිටින් ගිහලා දැන් ගිහලා නූරලිය ඇටන් තලාව කරලා ඒ සයිඩ් එකින් තමයි මම බදුල්ලට සල්ලි ගන්නේ. ඉස්සල්ලාම මම පටන් ගත්තේ බදුල්ලෙන් තමයි ව්‍යාපාර කඩවල බදුල්ල කඩවල ටිකට් විතරයි පෙටි පෙටි කඩවලට දෙන්නේ. දැන් තියෙන්නේ මානවර දිස්ත්‍රික්ක සම්පූර්ණම ඒ ඒරියා සම්පූර්ණ තියෙන ෆුඩ් සිටි වලටම අපි අලුත් ප්‍රින්ට් ඉස්සල්ලාම ගියේ මේ පුල්තින් බෑග් එකකින්. දැන් තියෙන්නේ ප්‍රින්ට් අවුට් බෑග්.
ප්‍රින්ටෝඩ් බෑක් වලින් තමයි දැන් ගියේ නිසා ඒ නිසා නූර ඔක්කොම යනවා නූරටත් බඩු දානවා මේ හැටන් තලවා කළ කටහල ගිනියෙත් එන නාවල පිටිය නූරලිය වෙලි මඩ හැටන් පිටිය ඒ පැත්තේ මේ පැත්තේ හාලියල්ල බණ්ඩාරවල හපුතල අල්දු මුල්ල බලාංගොඩ වෙනකන් යනවා මේ පැත්තෙන් මේ පැත්තේ පස්තර කතරගම වෙල්ලවාය අන්ද පාන කල ඒ සයිඩ් ඔක්කම බඩු බෙදන්න මේ පැත්තේ පුවා පළාතේ සුව බදුලි ඩිස්ත්‍රික්කෙන් 180ක් විතර මම දැන් අදලා තින්නේ මගේ ව්‍යාපාරෙම දැන් අපේ ව්‍යාපාරයට හොඳ ඉල්ලුම තියෙන නිසා හොඳ සෙල්ලක් කරගන්න පුළුවන් මගේ ඉදිරියට මම පුවා පළාතේම බදුල්ලේම පුවා පළාතේම හොඳම ලොකු ෆැක්ටරියක් අදලා කොමරි මේ ඉන්නේ මේ ඉන්නේ කට්ටිය ඔක්කොම පිටට යනවා වැඩට ඒ වගේ යනවා ඒව නැතුව මේ බදුල්ලේම හොඳ ලොකුම කර්මාන්තයක් සාමාන්‍ය දැන් 40යි කියන්නේ ඒ වගේ ලොකු බිල්ඩින් එකක් මම තදලා තිනේ. තව අවුරුදු දෙක තුනකින් මම කොම්බරි 100කට රස්සාව දෙන්න මම බලාපොරොත්තු වෙන්නේ. මමයි ඔක්කොටම EPA PTP ඔක්කොම ගෙවනවා. මේ ප්‍රශ්නයක් නෑ. ඒ නිසා මට මගේ ලාභේ හොඳ සේල් ඇති නිසා හොඳට මොකක්ද කර්මාන්තය කරන්න මට ආසයි. මගේ පළවෙනි මගේ ටීම් එක කවදාවත් තව ඉන්නෙන්ද වෙඩි වෙන්න ඕනේ. මගේ ටීම් එක කවදාවත් අඩු වෙන්න නැති වෙන්න. මගේ ඉන්න සේවකයෝ කවදාවත් අයින් වෙන්න නැතු මයි ගාවම ඉඳලා ජීවිත මේ ෆැක්ටරි කරන්න යන්න ගොඩක් උදව් මගේ සේවක ටීම් එකටත් මම ස්තුතියි.